ආයුබෝවන් කියලා ආදරෙන් පිළිගන්නවා කෝකෝ කොන් අම්මාත් එක්ක එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යහළු වෙහෙලියන් හැමෝම ඔන්න මං අද ඔයාලට අරගෙන ආවා ලුණු වතුර වල ගිල්ල වල ටින් වල ඇසුරුම් කරලා තියෙන පොලොස් කොහොමද ව්‍යංජනයක් විදියට අපි හදාගන්නේ කියන රෙසිපි එක මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්නේ තම මව් රටෙන් තමන්ගේ ආදරණීයන්ගෙන් වෙන් වෙලා विदेश रटवाल वलट सेवे संदहा गील लाएन मगे आदरणीय सहोदर सहोदरियांट मोकद एवागे रटवाल वल फ्रेश पोलोस गिरिया खोयागान तराम पहासुकां गोडा काडुए इतिंग एनिसा मेवागे टीन करला तीन पोलोस टीनने ककीं अपी पुलुवान तरां रासेट पोलोस मालुवा खदागान उत्साह करमु ओयाला तावमात कोको कोन्नामा सब्सक्राइब करला नेतां දැන් මම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ඒ වගේම කෝකෝ කොන්න අම්මාට අලුතෙන් එකතු වෙන අලුත් අලුත් වීඩියෝස් වල නොටිෆිකේෂන් ටිකේ ඉක්මනින්ම ඔයාලා ළඟට ගෙන්න ගන්න ළඟම තියෙන බෙල් එකත් ක්ලික් කරන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා කෝකෝ කොන්න අම්මාත් එක්ක සම්බන්ධ වෙලා තියෙන Twitter, Instagram, Facebook කියන pages ටික මම පහළ තියෙන description එකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මගේ යාළුවන්ට පුළුවන් ඒ හරහා වුණත් page එකට like එකක් දාලා කෝකෝ කොන්න අම්මාත් එක්ක සම්බන්ධ වෙන්න. දැන් අපි බලමු අපේ මේ පොලොස් ව්‍යංජනය හදාගන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කොහොමද මේක හදාගන්නේ කියලා. මම මෙතන සූදානම් කරගෙන තියෙනවා tin කල පොලොස් tin එකක පොලොස් ඒ වගේම ගොරක බීලුණු සුදුලුණු රාම්පෙ කාරපිංච ඒ වගේම බෙදපු තුන පහ කුඩු තේ හැඳි දෙක කහ කුඩු තේ හැඳි භාගය මිරිස් කුඩු තේ හැඳක් විතර මම මේ සඳහා සූදානම් කරගෙන තියෙනවා ඊට අමතරව සූදුරු අබ උලුහාල් කුරුඳු පොතු වෙනසාල් කියන මේ වගේන් ස්වල්පේ බැගින් අරන් තියෙනවා ඒ වගේම තෙල් මේස හැඳි දෙකක් විතර අපිට අවශ්‍ය වෙනවා ලුණු ඔයාලගේ රසට අනුව ඊට අමතරව පොල් කිරි මම සූදානම් කරගෙන තියෙනවා මිලි ලීටර් 200ක් විතර මුලින්ම අපි ලුණු වතුර පෙරලා සූදානම් කරගත්ත පොලොස් කෑලි ටිකේ මෙන්න මේ ආකාරයට දිග අතටත් හරස් අතටත් ලාවට සිහින් ඉරක් හිටින විදියට පොලොස් කෑල්ල මෙන්න මේ විදියට පුංචි කොටු විදියට පිහිටුඩකින් ඉරක් ඇඳ ගන්න මේ ආකාරයට පොලොස් කෑලි වල පුංචි ඉරියැඳීම මගින් බලාපොරොත්තු වෙන්නේ පොලොස් කෑල්ලට 3-5 ලුණු ඇඹුල් හොඳට උරා ගන්න ඊට සලස්වන එක කෝකෝ කොන්න අම්මාගේ එපිසෝඩ් 60 සාම්ප්‍රදායික පොලොස් ඇඹුලක් උයමු කියන වීඩියෝ එකේ තියෙනවා පොලොස් ගෙඩියක් කපලා කොහොමද පොලොස් ගෙඩිය උයා ගන්න කියන සම්පූර්ණම වීඩියෝ එක ඉතින් ඔයාලා පොලොස් ගෙඩියක් හොයාගෙන පොලොස් මාළුවක් හදා ගන්නවා නම් ඒ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වේවි. ඇසුරුම් කළ පොලොස් උයන කෙනෙකුට මම මේ ආකාරයට පොලොස් ව්‍යංජනය හදා ගන්න කියලා දෙන්නම්. අපි මේ පොලොස් කෑලි සියල්ලගේම ඉරි ටික ඇඳලා සූදානම් කරගෙනයි තියෙන්නේ. දැන් අපි පොලොස් ටික උයාගමු. මට නම් මැටි වළඳක් තිබ්බා. ඔයාලට මැටි වළඳක් හොයාගන්න අපහසු නම් ඔයාලා පාවිච්චි කරන සුදුසු වළඳක් මේ සඳහා ලිපේ තියාගන්න. ඒකට තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරගන්න. තෙල් ටික හොඳින් රත් වෙනකොට මේකට සූදානම් කරගත්ත සූදුරු අබ උලුහාල් කුරුඳු පොතු එනසාල් මේ ටික එකතු කරගන්න. මේ ටික පුංචි වෙලාවක් බැදුනට පස්සේ අපි මේකට බැදපු 3-5 කුඩු ටික එකතු කරගමු. මම මේ පොලොස් ව්‍යංජනයේ කළු පාටට හදාගන්න නිසායි මුලින්ම 3-5 කුඩු ටික මේකට එකතු කරගන්නේ. ගින්දර හොඳට අඩු කරලා මේ 3-5 ටික තෙල් වල හොඳට බැදගන්න. ඒත් එක්කම අපිට පුළුවන් මේකට සූදානම් කරගත්ත මිරිස් කුඩු ටිකත් එකතු කරගන්න. තවත් පුංචි වෙලාවක් ගත වුණාට පස්සේ කහ කුඩු ටිකත් ඔයාලා මේකට එකතු කරන්න. දැන් මේ ටික හොඳට කවලම් කරගන්න. පේනවා නේද? තෙල් වල හොඳට මේ ටික බැදෙන්න දෙන්න. දැන් අපිට පුළුවන් කපල සෝදානම් කරගත්ත
සුදුලුණු කෑලි ටික මේකට එකතු කරගන්න මේ ටික මේ විදිහට පුංචි වෙලාවක් බෙදෙන්න දෙන්න ඊට පස්සේ අපිට පුළුවන් කපලා සෝදානම් කරගත්ත බීලුණු කෑලි ටික මේකට එකතු කරගන්න දැන් මේ ටික හොඳින් කවලම් කරගන්න සෝදානම් කරගත්ත රම්පේ කරපිංචා ටික අපි මේ වෙලාවේ මේකට එකතු කරගමු පුංචියට කපාගත්ත ගොරක කෑලි ටික මේ මිශ්‍රණයටම එකතු කරගමු ඔයාලට මම හැමදාම මතක් කරන දෙයක් තමයි අපි උයන්න ගොරක පාවිච්චි කරනකොට අපි පාවිච්චි කරන ඕනම දෙයකට ගොරක කෑලි ටික කපලා එහෙමත් නැත්නම් ගොරක කෑලි ටික තලලා අඹරලා මේ සඳහා පාවිච්චි කරන්න මොකද අපි ගොරක කෑල්ල මේ විදිහට පුංචිවට කපලා දානකොට ඒ ගොරක කෑල්ලෙන් උපරිම ප්‍රයෝජන අපිට ගන්න පුළුවන් දැන් අපි අපේ පොලොස් ව්‍යංජනයේ සඳහා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගමු ඔයාලා හොඳට මතක තියාගන්න පොලොස් කෑලිවල ලුණු අඩංගු බව දැන් මේ සියල්ලම හොඳින් කවලම් කරලා තවත් පුංචි වෙලාවක් බෙදෙන්න දෙන්න ඔන්න දැන් අපිට පුළුවන් මේකට සෝදානම් කරලා තිබුණ පොලොස් කෑලි ටික එකතු කරගන්න පොලොස් කෑලිවල තුන පහ මිශ්‍රණය හොඳට දැවටෙන විදියට හොඳට කවලම් කරගන්න ලිපේ ගින්දර පොඩ්ඩක් අඩුවෙන් මේ වෙලාවේ තියාගන්න මෙන්න මේ ආකාරයට තුන පහ ටික හොඳට පොලොස් කෑලිවල දැවටුණාට පස්සේ අපිට පුළුවන් අඩු ගින්දරේ පියනකින් වහලා විනාඩි 10ක් විතර උයාගන්න විනාඩි 10ක් විතර ගත වුණාට පස්සේ ඇරලා බලමු අපේ පොලොස් ව්‍යංජනේ කොහොමද කියලා. දැන් හොඳට මතක තියාගන්න පොලොස් කෑලි ටික උඩ යට මාරු වෙන විදියට විතරයි මේ ටික කලවම් කරන්නේ. මොකද උඩ තිබුණු තැඹිලා නැති කෑලි ටික යටට දාලා යට තියෙන තැඹිච්ච කෑලි ටික උඩට ගත්තාම ඉක්මනින්ම තැඹිලා නැති කෑලි ටික තඹ ගන්න පහසුවේ. නැවත වතාවක් පොලොස් කෑලි ටික මෙන්න මේ ආකාරයට සකසලා තවත් විනාඩි කිහිපයක් උයාගමු. එක එක රටවල් වලින් එක එක නිෂ්පාදන ආයතන වලින් නිෂ්පාදනය කරලා තියෙන මේ පොලොස් ටින් එක ගොඩක් දුරට එක සමාන වෙන්නේ නැහැ. මොකද මම එහෙම කියන්න හේතුනේ මම මීට කලින් ගෙනාව පොලොස් ටින් එකක තිබුණු පොලොස් මේ තරම් හයිය ගතියට තිබුණේ නැහැ ඉක්මනින්ම තැඹුණා. නමුත් අද ගෙනත් තියෙන පොලොස් ටින් එකේ පොලොස් හරිම හයියයි. ඉතින් ඒ නිසා තැඹෙන්න වැඩිපුර වෙලාවක් ගත වෙනවා. මේ ආකාරයට තඹගත්ත පොලොස් කෑලි ටිකට අපි පොල් කිරි ටික එකතු කරගමු. මේ ටික හොඳින් කවලම් කරලා මද ගින්දරේ තවත් විනාඩි 5ක් විතර උයාගමු. විනාඩි 5කට විතර පස්සේ අපි බලමු අපේ පොලොස් ව්‍යංජනය කොහොමද කියලා. දැන් අපි මේ ටික හොඳින් කවලම් කරගමු. පේනව නේද වටේම හොඳට උතුරනවා. පොලොස් එකේ හොදි ගතිය චුට්ටක් විතර වැඩි නිසා මම තවත් විනාඩි කිහිපයක් මේ ආකාරයටම පොලොස් ව්‍යංජනය උයා ගන්නවා. ඔන්න දැන් නම් පොලොස් සුවඳට බඩගින්නකුත් එනවා. පේනව නේද? හොදි ටික හොඳට හිඳිලා උකු වෙලා. පොලොස් ව්‍යංජනයේ ෆ්‍රෙෂ් පොලොස් ගෙඩියක් ඉවුවා වගේ ලස්සනට තියෙනවා. දැන් අපි ලිප ඕෆ් කරගමු. ඔන්න දැන් මගේ ආදරණීය යාළු හෙලියන්ටත් පුළුවන් ඇසරොම් කළ පොලොස් ටින් එකකින් රසම රස පොලොස් කාරියා පහසුවෙන්ම හදාගන්න. ඔයාලා මගේ මේ වීඩියෝ වලට කැමති නම් ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක සම්බන්ධයෙන් තියෙන ඔයාලගේ ආදරණීය අදහස්, අඩුපාඩු, යෝජනා සියල්ලක්ම පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ අලුත් රසබර වීඩියෝ එකක් සමගින් කෝකෝ කොන් අම්මාත් එක්ක ඔයාලගේ ගෙදරට ගොඩ වෙන්නම්. එතකම් මගේ යාළුව හැමෝටම තෙරුවන් සරණයි. සුබ දවසක්. ආයුබෝවන්.